ඕර පිංගුතර මොන පිංගුතරයක් මං අහන්නේ මෙහෙට වෙලා පිම්බත් කියලා කියලා ඉන්න අර ශරීර හොරාගෙන නික කට දිවිච්ච ඵලයට කේවන්න එපා මිනිස්සු අපි මේ වැටිලා ඉන්නේ එලියස් අයියගේ පැල්කොටේ ඉතින් එහෙව් මිනිස්සයට කරදරයක් විපත්තියක් වුණාම මෙහෙ තියාගන්නේ නැතුව ආයි මේ ඔහෙගේ ඔළුව උඩ තියාගන්නේ මේක කොහොමයි එලියස් කාර්යයේ වෙන්නේ මේක සෙලස්තිනාගේ ආයේ ඉතින් සෙලස්තිනාගේ මොකෝ එලියස් අයියගේ මොකෝ ඒ අයිට අයිතියක් තියෙනවා මෙහෙ ලැගලා ඉන්න නෑත ආ ඕ අයිතියක් තියෙනවා අයිතියක් තියෙනවා මේ නලෝ නලෝ ඉන්න අනේ අත්තම මිමිණගේ කට ඔය වාචාල කට හිඳ තමයි විදෙන් විදේ අංගොඩ පට්ටල් වෙන්නේ මං විදෙන් විදේ අංගොඩ පට්ටල් වෙන්නේ ඒ හේතුවක් ඉඳ නෙමෙයි ඔය පඩත්තරය විදෙන් විදේ මේ හොල්මන් කරන හිඳ අම්මේ මුදලාලිගේ බොම්බයි ලියුණු වල ගණන් හරියට මුදලාලි බොම්බයි කියලා අරන් එනවා වගේනේ මේ මම බොම්බයි ගියාද කල්කටාවේ ගියාද කියලා උඹට වැඩක් නැහැ ගන්න ඕන නම් ගන්නේ නැත්නම් ඵලයක් සුදුරුණුත් ගඩක් ගණන්ද මුදලාලි උඹ මෙතන සුදුරුණු පොඩි කර කර ඉන්න ඵලයන් යන්නේ මොකද්ද කරන්නේ හා හා මට ඔය ලෑතර විස්කෝස් දෙකක් දෙන්නකෝ මං කිවි උඹ ගණ්ඩ ආපු දේ ඉල්ලන්නේ නැතුව අනම්මනක් කියවනවා ඒ පොකුඩෝ ඔව් කහට ගත්තා බම්බ නා ඉත ඔන්නේ වඳුරත් තුරු දින්නේ තහංගෝ ඈ මුදලාලි ආ මේක බයිසිකලයට හරියයිද මේකද ගෙනේ හරියනවද නැද්ද කියලා මං කොහොමද මන් දන්නේ ඔබ මේක ගෙනිහිල්ලා බයිසිකලයට හයි කරලා හුලං ගාලා කදලා බලපන් එහෙම නෙවෙයි මුදලාලි මගේ රැළේ බයිසිකලයට හරියයිද රැළේකටද හම්බරකටද කියලා මට නම් කියන්න තේරෙන්නේ නැහැ कटोल එහෙනම් ඒක එසේ මෙසේ කඩප්පුලි වැඩක් නෙවෙයි කරලා තියෙන්නේ. මමත් බොහොම හරි ආපුවෙන් ආගන්න කියලා හැදුවා. කොහෙද මේකගේ හිත බින්දක්ක් උණු වෙන්නේ නැන්නේ. ඒකල්ලා හිටම් මගේ කට රිදිච්ච එක විතරයි උනේ. වෙච්ච දේට උගේ හිත රිදිලා ඇති. ඒකයි ඔය ඉන්න තැනම වැටලා ඉන්නේ. ආ මොකෝ කොමලි කවදාවත් නැතුව අද තනි පංගරමේ ඕම් බලහල්ලක කියපු කට කැඩිච්ච කතාවේ හැටි මොකද්ද බම්මන් කියපු කට කැඩිච්ච කතාව ඇයි දැන් කිව්වේ කොමලි මොකද තනි පංගලමේ කියලා වෙන දෙයක් අඩේට එනකොට මම නේ තනි පංගලමට එන්නේ ඉඳලා හිටලා ඉතින් හරමානිසුත් වෙනවනේ මේකගේ තනි පංගලමට අනේ බලන්න කූමුදලාලි මේ හාමිනේ කියන කතා මේ හරමානිස් මයි පස්සෙන් ආවට මම්මක් කේ කරන්නේ හරි කෙල්ලේ බෝ ගණන් ගන්න එපා උඹට මොනවද ඕනේ කියපන් පරිප්පු හුණ්ඩුවයි සීනි කාලයි තේකොළ අරික් කාලයි මොකේ මේ සූටියගේ මූණ මෙලවිලා හාමිනේ කියපු කතාවට තමයි මම් මොනවයි බං කිව්වේ උඹේ මූණ මෙලවිලා යන්න ඇයි දැන් එයි කියවුවේ හරමානිසු කොමල නගාගේ තනි පංගලමට ඉඳලා හිටලා එනවා කියලා. ඉතින් මං බොරුවක් යැ කිව්වේ? අනේ අම්මා පල්ලා මේ කතා අහන මං තව මත්තට මෙතන ඉන්නවද? සූටියෝ, ඔහම ඉන්න. මාත් එනෝ. එලියස් අප්පුව මුලිච්චුණු වෙලාවේ අර හොරකම ගැන ඇහුවේ නැත එරාලහම ඇහුවනේ මට ඒක මැනිකට කියන්න අමතක වුණා
එලියස් අප්පුට ඒ සල්ලි දීලා තියෙන්නේ කාසි චෙට්ටි මුදලාලි. ඒකයි ඒ සල්ලි ඉසබෙලාට දීලා. එහෙමනම් ඒක තමයි විලුන්සින් යොමෙහි අවිතාර එහෙම කතාවක් කිව්වේ. එලියස් අප්පුගේ වැඩ ස්වභාවය හැටියට විලුන්සින්ගේ ඔහොම කතාවක් හදුප එකත් පුදුමයක් නෙවෙයි. ඉතින් කාසි චෙට්ටි මුදලාලි අච්චර මුදලක් එලියස්ට දුන්නේ මොකටද? ඕංගොය කාරණාව ගැන නම් මගේ හිතෙත් පොඩි විචිකිච්ඡාවක් තියෙනවා මැනිකේ. සෙලෙස්තිනා කෙලීව කාසි චෙට්ටිට බාර දීපු එකට හිලව්වෙන්ට එලියස්ට දීපු සන්තෝෂ මත දන්නේ නෑනේ. දෑවැද්දක් දෙනවා නම් ඉතින් ඒක දෙන්නේ ගෑණිගේ පැත්තෙන් නොවේ. දෑවැද්දකට සන්තෝෂමකට එහා ගිය දෙයක් මෙතන තියෙනවයි කියලා මට හිතෙනවා මැනිකේ. අනේ මන්ද අපේ රාළහාමිටත් හිතෙනේ ඒවා. සෙලෙස්තිනෝ සෙලෙස්තිනෝ කොහෙද? ආ මෙහාට ආවනේ. ඇඳි ගන්නකො. ඇයි මේ? දැන් සෙලෙස්තිනා නගා හිතුවේ එලියස් අප්පු අතුරුදහන් වුණාම කොහේ හරි ආරණ්‍යයකට යන්න ඇති කියලානේ. මට අර අල්ලපු ගමේ තැපැල් පියුම් මහත්තයා කියපු කතාවෙන් ඒත්තු ගියානේව එලියස් අප්පු කළු වෙතනව හොයාගෙන එහෙට ගියයි කියලා. අත මට එහා ගමේ මිනිස්සෙක් මුණ ගැහුණ පොලේ. දන්නව ඒ උන්ද කියපු කතාව? මොකයි කියවේ? උක්කුව කළු වෙතනව එකාසු කරගෙන ඇවිල්ලා එලියස් අප්පුව රවට්ටන්න කරපු කුප්පීදු වැඩේට කේන්ති ගිහිල්ලා අර ඇත්ති ගිහිල්ලා නැවතිලා තියෙන්නේ අර උන්දගේ ගෙදර. ඒ කියන්නේ ඒ ඇත්ති මේ ප්‍රෝඩාවට මනාප වෙලා නෙවෙයි ඇවිත් තියෙන්නේ. මොන මොන උක්කුව ඒ ඇත්තිව මරනවයි කියලා තමයි නම්මගෙන තියෙන්නේ. දෙයනේ මෙහෙමත් නපුරු මිනිස්සු ඉන්නවේ? ඉන්නවා සෙලෙස්තිනා. නපුරු මිනිස්සු හැම තැනම ඉන්නවා. මේකේ හැම තැනම ඉන්නවා. එලියස්ට කළු වෙතනව මුලිච්චුනහම ආපහු ගමට යන්න කතා කරලා. ඔක්කුව මොනවා හරි කොරයි කියන බයට බැහැයි කියලා. පව් දෙයනේ එලියස් අයියා එහෙනම් පවුල් කන්ට හිතාගෙන තමයි කළු වෙතනව හොයාගෙන ගිහින් තියෙන්නේ. ඒ සේරම නැති වෙලා තමයි ආපහු ගමට ඇවිත් තියෙන්නේ. අවුලවලා ගිනි සිනා